श्रीलंका दुम्रिय डिपार्टमेंट वे नव दुम्रिय सामान्य अधिकारी वर्यालिस पीपी विजयशेखर महता पत्कुट ऐत अमात्य दल सलह पिरुम महता विसिन मेम पक्किरीम सिदुकरनु लेबतिबी एकदास नवसी असुवेदी यांत्रिक इंजीनियर वरेकु लेस दुम्रिय डिपार्टमेंट वट एक्को विजयशेखर महता नियोज्य यांत्रिक इंजीनियर प्रधान यांत्रिक इंजीनियर सह अतिरेक दुम्रिय सामान्य अधिकारी तनतुरु होबवा तिबी रेल बस व्यापति दुम्रिय स्थान बल इलेक्ट्रॉनिक काल सटान सकस क्रीम कुडा दुम्रिय इंजिन सह इंजिन नवतर कोटस देशीय वश निष्पादने क्रीम ए महता सिदुकल सेवावन वे हिटपु दुम्रिय सामान्य अधिकारी आचार्य ललित सिरे गुणरुवन महता प्रवहन मात्यांशे उपदेशक वरे कुलिस पत्र ऐत सबरगम पला तांडुकार मोहन निल्लावल महता अभव प्राप्त वे कोलंब पौद्गलिक रोहलकदी अदधवल ओहुमी किएय बलंगोड नगर सभावे नागरिक मंत्री वरे कुलिस देशपालनेट पिरिस इल्लावल महता एम आसने श्रीलंका निधस पक्ष संविधायक वरे अद विय මිය යන විට මේ මහතා 61 වන වියෙහි පසු විය. 1993 ඉති එල්ලාවල මහතා සබරගමුව පළාත් සභාවට තීරීපත් විය. එම පළාත් සභාවේ සභාපති සහ අමාත්‍ය දුරද මේ මහතා දරා තිබේ. පසුගිය දා පැවති සබරගමුව පළාත් සභා මැතිවරණයෙන් මේ මහතා මන්ත්‍රීවරයෙකු ලෙස තීරීපත්වත් ජනාධිපතිතුමා පසුව ඔහුව පළාත් ආණ්ඩුකාරවරයා ලෙස පත් කළේය. ජාතික පුස්තකාලය සතිය අදින් නැරඹේ. ජාතික පුස්තකාලයට වසර 19ක් පිරීම හා ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයට වසර 39ක් පිරීම නිමිත්තෙන් මෙම සතිය ප්‍රකාශයට පත් කළ බව එම මණ්ඩලයේ සභාපති ඊ.ඒ. සමරසිංහ මහතා පවසයි. පුස්තකාලයේ ඇති සෑම ග්‍රන්ථයක්ම ග්‍රන්ථයකම පිටපතක්ම අනාගත පරපුර උදෙසා සංරක්ෂණය කරන බව එම මහතා අද පැවති උත්සවයකදී සඳහන් කළේය. මෙහිදී අදහස් දක්වූ එහි අධ්‍යක්ෂ ජෙනරාල් WKMMK වීරසිංහ මහතා කියා සිටියේ ජාතික පුස්තකාලයේ ප්‍රයෝජනිත ගන්නා පිරිස ප්‍රමාණවත් නොවන බවයි. එම නිසා පොත්පත් පරිශීලනයට මෙම මධ්‍යස්ථානීයට පැමිණෙන ලෙස ඒ මහතා ජනතාවට විවෘත ආරාධනාවක්ද කළේය. පොත් ප්‍රදර්ශනයක්ද අද එහිදී ආරම්භ විය. ඉන්දියා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 41 වෙනි තරගය දැන් සෙන්චුරියන් කිදි පැවැත්වේ. මේදී බැංගලෝර් රොයල් චැලෙන්ජර්ස් කණ්ඩායම හමුවේ මුලින් පන්දුවට පහර දුන් කොල්කතා නයිට් රයිඩර්ස් කණ්ඩායම තම ඕවිස අවසානයේ කඩලු 4කට ලකුණු 173ක් ලබා සිටියේය. බෙන්ඩන් මැකලම් නොදැවි ලකුණු 84යි. සිරස්තල නව ආරක්ෂිත කලාපයට ඇතුළු වූ හමුදාවෝ තවත් ඉදිරියට ගමන් කරති. එම කලාපය තුළ කොටි මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර තුනක්. නාවික හමුදාව තම ආරක්ෂක ජාලය තවත් ශක්තිමත් කරයි. කොටි ග්‍රහණයෙන් මුදාගත් සිවිල් ජනතාවගේ සුබසාධනය සඳහා ආධාර ලබා දීමට යුරෝපා හවුල දැක්වේ. ආයෝජන දිරිගැන්වීම සඳහා පොඩි අනුපාත පහත හෙළන ලෙස ජනාධිපතිතුමාගෙන් බැංකු නියෝජිතයන්ට උපදෙස්. ජනමාධ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අභිවර්ධන මහතාගේ පක්ෂ සමාජිකත්වය හා පාර්ලිමේන්තු මන්ත්‍රී දුරය අහෝසි කිරීම බලපාලමින් කොළඹ දිසා අධිකරණයෙන් එක්සත් ජාතික පක්ෂයට වාර්ණ නියෝගයක්. පාකිස්තාන ගම්මානයකට එල්ල වූ ඇමරිකානු ගුවන් ප්‍රහාරයකින් පුද්ගලයෝ 8 දෙනෙක් මිය යති. पाकिस्तान गम्मानी कटेलवो अमेरिकान गुण प्रहारे किन पुद्गले आठ दिन मियाती इंडिया महामैतिवर ने पस्वन अधियर हिटाई चीने सिच्वान भूमि कंपावट वसर गतवे अफगानिस्तान देश सीमा प्रदेश इत याबद पाकिस्तानी इत अमेरिकान नियमुवन रहित द्रोन जाना वकेलकल मिसाइल प्रहारे किन पुद्गले आठ दिन मियाती तवत विशाल पिटसक तुवाल लबा एतै वार्तावे පාකිස්තානයේ දකුණු වසිරිට්ටන් ප්‍රදේශයේ තලෙයිබාන් ත්‍රස්තවාදීන් සංගවී සිටින ස්ථානයක් ඉලක්ක වී තිබේ. කෙසේ වුවත් මියගිය වැඩි දෙනා සාමාන්‍ය නිවසියන් බව තහවුරු වී ඇත. මියගිය සංඛ්‍යාවද තවදුරටත් වැඩි විය හැකි බව සඳහන් වේ. ඉන්දියා මහා මැතිවරණයේ පස්වන හෙවත් අවසන් අධිර හෙට පැවැත්වේ. තමිල්නාඩුව හිමාවල් ප්‍රදේශ උත්තරකාන්ඩ් පංජාබ් බටහිර බෙංගාලය ජම්මු හා කාශ්මීර් උත්තර ප්‍රදේශය සහ
චන්දිකාර් යන ප්‍රදේශ වලේ පැවැත්වේ. ආසන 86ක් වෙනුවෙන් අපේක්ෂකයෝ 1432 දෙනෙක් තරක වදිති. කෝටි 11කට ආසන්න පිරිසක් චන්දේ පාවිච්චි කිරීම සඳහා සුදුසුකම් ලබා තිබේ. ඉන්දියා රජයේ අමාත්‍ය පී විදම්බරම් भारतीय जनता पक्षे वरुण गांधी ओगे मववन मणिका गांधी यान आयद हेत मेतिवरण पितियट अवतीर्ण वेति चंदे गणन किरीम लबन रहस्य वेनी दायरवे चीनी सिचुआन प्रदेशे भूमिकंपाव सिदुवी अद त वसरक गतवे हिम सिद्धियेदी 80000कट आसन्न पिरिसक नियतियह इन 5300क लमयिन पव संधान वे निवन विपत्पलदी कटयुतु किरीमट चीन राज्य जात्यंतर प्रजावद एकर कणमिन නව වැඩසටහනක් දැන් සකස් කර තිබේ. වර්තමානයේ කර ඇති සමීක්ෂණ අනුව චීනයේ 70%ක භූමි ප්‍රමාණයක් කුමන ආකාරයේ හෝ ස්වාභාවික විපතකට මුහුණ දීමේ අවදානමක පවතින බව හෙළි වී තිබේ. ලබන වසර අගභාගයේ වන විට ඇමරිකාවේ ලක්ෂ 35ක රැකියා සුරක්ෂිත කිරීම බරක් ඔබාමා රජයේ සහන පැකේජයේ අරමුණ බව එම රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරී සඳහන් කොට තිබේ. මේ වන විට රටේ රැකියා ව්‍යුක්තියද ඉහළ ගොස් ඇත. නව සහන පැකේජය යටතේ කඩාවැටෙමින් පවතින ආයතනවලට බදු සහනද පිරිනැමි. ආරක්ෂක හමුදා දැන් නව ආරක්ෂක කලාපයටද ඇතුළු වී සිටින බව ජාතික ආරක්ෂක ප්‍රකාශක අමාත්‍ය කිහිලි රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කරයි. ඒ අනුව නව ආරක්ෂක කලාපයේ ත්‍රස්තවාදී ග්‍රහණයේ පසු සෙසු සිවිල් වැසියන් දැන් මුදාගත් ප්‍රදේශ වෙත පැමිණෙමින් සිටින බව අමාත්‍යවරයා කියයි. මේ අතර ඉක්ුත් පැය 48 තුලදී ජාත්‍යන්තර මාධ්‍ය කිහිපයක් ආරක්ෂක හමුදා ප්‍රහාරවලින් සාමාන්‍ය වැසියන් මිය ගිය හා තුවාල ලැබූ බවට පළ කළ වාර්තා සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බවද ඇමති කිහිලි රඹුක්වැල්ල මහතා කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී පැවසි. ශ්‍රී ලංකා මහබැංකුව අද නිකුත් කළ විනිමය අනුපාත වාර්තාව අනුව ඇමරිකානු ඩොලරේ ගණුම් වෙන රුපියල් 116.21 එහි විකුණුම් මිල වූයේ රුපියල් 118.19 සැලින් පවුමක ගණුම් මිල රුපියල් 175.12 විය. රුපියල් 179.14 ලෙස එය අලෙවි කළ යුතුය. යුරෝවක ගණුම් මිල රුපියල් 157.39 රුපියල් 161.35 ලෙස එය අලෙවි කළ යුතුය. බහරින් දිනාරයක් රුපියල් 309.91 විය. කුවේත් දිනාරයක මිල වූයේ රුපියල් 403.22 ප්‍රවෘත්ති අවසන් කිරීමට යළිත් සිරස්තල. නව ආරක්ෂිත කලාපයට ඇතුළු වූ හමුදාවෝ තවත් ඉදිරියට ගමන් කරති. එම කලාපය තුළ කොටි මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර තුනක්. නාවික හමුදාව තම ආරක්ෂක ජාලය තවත් ශක්තිමත් කරයි. කොටි ග්‍රහණයෙන් මුදාගත් සිවිල් ජනතාවගේ සුබ සාධනය සඳහා ආධාර ලබා දීමට යුරෝපා හවුල දෙක්වෙයි. ආයෝජන දිරිගැන්වීම සඳහා පොලි අනුපාත 5 හෙළන ලෙස ජනාධිපතිතුමාගෙන් බැංකු නියෝජිතයන්ට උපදෙස්. ජනමාධ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අභිවර්ධන මහතාගේ පක්ෂ සමාජිකත්වය හා පාර්ලිමේන්තු මන්ත්‍රීධුරය අහෝසි කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණයෙන් එක්සත් ජාතික පක්ෂයට වාරණ නියෝගයක්. පාකිස්තාන ගම්මානයකට එල්ල වූ ඇමරිකානු ගුවන් ප්‍රහාරයකින් පුද්ගලයෝ 8 දෙනෙක් මිය යති. සන්ධ්‍යා ප්‍රවෘත්ති සමත්.